ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි ලෝකේ බොහෝ ආගම් සමේ දර්ශන අපිට දකින්නට පුළුවන් කම තිබෙනවා එ බොහෝ ආගම් සමේදර්ශන අතර බොහෝ මෙක ප්‍රකාශයට පත් කරන්නේ මැවුම්වාදයක් පිළිබඳව නිර්මාණවාදයක් පිළිබඳව ඇතැම් පිරිසක් අධිච්ච සමුපන්නවාදයක් පිළිබඳවත් අදහස් ප්‍රකාශ කරනු එකන්නේ ඉබේ ලෝකය පහළ වුනා ඉබේ සභාවික ක්‍රාකාරකමක ප්‍රතිඵලයක් ඇටියට ලෝකය හටගත්තා කියලා. නිර්මාණවාදීන් යම්කිසි සර්වා ව්‍යාපී දෙවිකෙනෙක් විසින් මවන ලද සරෝභහධාරී දෙවියෙකු විසි නිර්මිත ලෝකයක් පිළිබඳව විශ්වාස කරනවා. මෙයාදී ලෙස අපිට ලෝකය තුළ දකින්නට පුළුවන් ර්ශනයන් අතරම මෙ බඳු විධාකාර දෘෂ්ටිකෝනයන්ගෙන් ලෝකයේ පිළිබඳව කළ විවරණයන්දකින්නට පුළුවන් කමතිබෙනවා නමුත් අපේ ශාන්තිනාය කළ උතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකය හේතු පලදහමක ප්‍රතිඵලයක් විදිහට හටගන්න ආකාරය කවදාකවත් කිසම කෙනෙකුට බිඳ නොහැකි පරිදි සකාරණව පෙන්වා වදාලා අතතේයටත් සාධණ වර්තමානයට සාධ අනාගතේයටත් සාධ තාක්ෂණයෙන් නොදියුණ යුගයටත් සාධහරණ තාක්ෂණයෙන් මධ්‍යස්ත යුගයටත් සාධාරණ තාක්ෂණයෙන් අති නවීන තත්ත්වයට පත්ව න සෑම තැනකටම සාධාරණ වන ලෙස බුදුරජාණන් වහන්සේ හේතු පල දහම පිළිබඳව පෙන්වා අවදාළේ. ප්‍රත්්‍ය සහ ප්‍රත්්‍ය සමුපපන්න ධර්මයන් පිළිබඳව පිළිබඳවත් බුදුරජාණන්හන්සේ විවරණය කළේ ඒ ආකාරයටමයි. එතකොට ලෝකයේ පිළිබඳව ඒකරපු භාගතන් වහන්සේගේ විවරණය ඉක්මවා යන්නට මෙතෙක් කාලෙකට කිසිම කෙනෙකුට පුළුවන් කමක් ලැබුණ නැහැ. දෙවියන් සහිත මර සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයෙන් සහිත්‍ය මුළු සමස්ත සත්තු ප්‍රජාවම කිසිදු කලෙක එබඳු හැකියාවක් ඇත්තෙක් පහලවන්නෙත් නැහැ. මොකද. ස දෙකක් තිබිය නොහැකේ ලෝකයේ තුළ පවතින්නේ එකම සත්‍යයක් වන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ හේතු පල දහමක් විදිහට අවබෝධ කරගෙන හේතු පල දහම පිළිබඳව විවිධ ස්වරූපයන්ගේ වි අර්ථකථනයන් නස්සේ අපට දේශනා කලා ලෝකයේ පැවැත්ම නැති කරන්නට අවශ්‍යනං මේ හේතු පල දහන තුළම එක සිදුකරගන්න ආකාරය පිළිබඳවත් බදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සමස්ත සිද්ධහන්තයන් පිළිබඳව අප හඳුනාගන්න ආකාරය අපිට සංශිප්ත ගත පරියායකින්ි තේරුම් ගත්තුත් ත අපට තේරුම් ගන්නට පුළුවන්කමතියවා පටිච්ච සමපාද ධර්ම පරිාය. පටිච්ච සමුපාදය තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ඒ ප්‍ර්‍ය සමවායෙන් ධර්මයන් උපදිනා කාරය මේ මේ හේතුව ඇතිකල්හි මේ මේ පලයේ හට ගැනීම සිද්ධ වෙනවා මේ හේතුව ඇතිකල්හි පලයේ ඇතිවීමත් හේතු නැතිවෙනොට පලයේ නැතිවීම සිදුව නාකාරයත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. අස්මිින් සති ඉදං හෝතයි මේ ඇතිකල්හි මේ වෙනවා. එවගේම මේ ධර්මය ඉපදීමින් ප පල ධර්මය හට ගැනීම සිින්ද වෙන පළ ධර්ම උපදි නවා එවගේ එමස්මින් අසති දන්න නොමුොති මේ ධර්මේ නැත්තං එක වෙන්න නැහැ එවගේ මේ ධර් මේ නිරෝධය ධර් නිරෝධයට පත්ති නවා මේ ආකාරෙන් බුදුරජාණන් වහන්සේ විසින් අපට මේ හේතු බල දහමක පැවැත්මක් පිළිබඳව දේශනා කළ අපි එක හඳුනාගන්න ඉදක් පච්චයතාවය කියලා මේ ප්‍රත්්‍ය සමවායෙන් උපදින දේ ඉදප්පච්චේතාවය එතුට මේ ඉදප්පච්චේතාවය තුළ තිබෙන දේ තමයි මේ ප්‍රත්්‍ය සමවාය නැතින ප්‍රත්්‍ය නිරෝධයෙන් පල නිරෝධයකට ලක්වීම අපි පටි්ච සම්පාදය පිළිබඳ විධ න්‍යයන්ගෙන් අහලතේරම් පටිච සවපාද ධර්ම න්‍යාය එතාම ගැඹුරු ධර්මණයායා විවිධ ණයක ක්‍රම යො අපිට දකින්නට පුළුවන්කම තිබෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාන විශේටම ඉතාම ගෝචරවන මේ මහා පටිච සවපාදයනම ති ධරම විෂය පිළිබඳව දිනක් ආනන්දතරන් වහන්සේ විසිද්දේශනා කළේ සාමනි මේ පටිච්ච සවපාදය උත්තාන කුත්තාානකෝවිය ඥායිති මේ ඉතාමත් නොගැඹුරූවක් ලෙස වැටහෙන කියලා ඒලා විදි භාගත වහන්සේ දේශනා කළේ මහහි වංගානන්ද මහහි වංගානන්ද අනන්ද එහෙම කියන්න ටපා ආනන්දෙහෙම කියන්න එපා ගායන් ආනන්ද පටිිස උපාද නන්දේ පිස පාදිසඋපාද ධර්මය ගැබුරුවයි ගීාව බහසෝ පෙනුමෙනුත් නැතිනම් මේ සභාාවෙනු පිසපාද ඉතාම ගැම්බුරු වූ සභවයෙන් යොතයි එ නුවනිින් ප්‍ර්‍යක්ෂ කළ හැකි නුවනින් ප්‍ර්‍යක්ෂ කළ යුතු දෙයක් එහි න්‍යය බෙදා දක්වන්නට ගිය විවිධ පරාසය නොස්සයා පිට කතා කරන්න පුළුවන්කම තිබෙන නිසා මේ සුළු සීමාව කාලපරාසයක් තුළ මේ පටිස සවපාද ධර්මය පිළිබඳව ප්‍රකාශ කරලා අවසාන කරන්නට පුළුවන්කමක් කොහෙත් මැත්ත නහ. පරිිි සවපාදය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහාපි බලනකොට විධවස්ථාවන්න වල වෙයිධ ආකාරයෙන් දේශනාළ සවරූ පෙහ අපිට දකින්න පුළුවන්කම තියනවා. විට බුදුරජාණන් වහන්සේ අංග දොළහකින් යුත්ත අද්‍යාවෙන් ආරම්භවන මේ පටිි සවපාද පෙළක් අපට දෙසනා කලා නිතර අහල පුරුදු පටිච සවපාද ධර්මයදිට තවත් අවස්ථාවකති බදුරජාණන් වහන්සේ මැදිින් පටිචි සපාද පෙළ දේශනා කරමින් ඒ අගට සහ මුලට දෙපැත්තට නය පැමිණවීීම සිද්ධ කරනවා තවත් අවස්ථාවකති බුදුරජාණන් වහන්සේ පටිච සමපාද ධර්මයේ අගින් පටන්ගෙන මුලට දේශනා කරනවා මේ විදිහට පටිචි සවපාදය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවම විසිතුරයි ඒවගේම ඇැ අවස්ථාවල බදුජාණන් වහන්සේ මේ අපේ සමස්ත ජීවිතයේ ජීවිතයට දුක ගලාගෙන එන විදිහ පටිචි සවපන්න ක්‍රියාවලයක් හැටියට දේශනා කරනවා. ඇතැම් විටක අතීත භවයතුළ ලැබුණු වර්තමාන විපාකයක් වර්තමාන විපාකයකට අපි කර්ම සිද්ධ කරගන්නා ආකාරය සහ අනාගතේ ටීන් ලැබෙන විපාකයේ පිළිබඳව දේශනා කරනවා. ඒවගේම තවත් අවස්ථාවකදි සිතක පටච සම්පාද ධර්මය ෙදෙන්න කොහොමදක චිත්තක්ෂණ පටිච සවපාද ාවරයක් පළිබඳු ප පෙන්වාදනවා එකන දැ චක්ක විඥාන සිතෙහි පටිච සම්පාදය සිද්ධ වෙන්න කොමඳ ක්ක ඥාන තහටගන්න වෙලාවෙදි පටිච සමපාදය ක්‍රියත්මක වෙන්න කොහොද මෙන්න මේ විදිහයට එකක් සිතක පටච්ච සවපාදය යෙදෙන ආකාරය පිළිබඳවත් භාග්‍යතුන් හන්සේ දේශනා කරලා තියනවා. මේ විධ අවස්ථාවන් වලදී මේ බෙදාදක්වපු ආකාරය දිහාපි හොඳට කල්පනා කල බලනකොට අපිට පේනවා විවිධ පරියායන්ගේෙන් අපිට පටිච සවපාද ධර්මය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙන බව. විශේෂයම මහා නිධාන සූත්‍රයාදී සූත්‍රදේශනාවන් වල පටිච සවපාද පෙළ පිළිබඳව අපි විමසා බලනකොට අපිට සුවිශේෂ කරුණු රාශයයක්කය ඔස්ේ තේරු ගරන්නට පුළුවන්කම තිබෙන සුවිශේෂ කරුණු රාශයක් කිය ලැකිව්වේ ඒ මහනිදාන සූත්‍රයේ තුළ සාමාන්‍යෙන් අපි අග දොළහක පටිත සම්පාදය බෙදා දක්වන ස්වරූපේට වඩා නිකම් අපි කතා කරනට වඩා නව තන්හාමූල්ලික ධර්මාදය පිළිබඳව දක්වමින් කරන විග්‍රහය ඉතාමත් වැදගත් විග්‍රහයක් නමුත් ඒ සියල්ලම ගෙන කරනු පැදිලි කරන්නට සුදුසු අවකාශය නෙවෙේ එනිසා මෙතනද බලාපොරොත්තුව වනදේ තමයි ුදුරජාණන් වහන්සේගේ සමස්ථ අපේ ජීවිතේ පළිබඳව දේශනා කර පටිච සපාද ධර්ම ඥ්‍යාය පිළිබඳව යම් සුළු අංශුමාත්‍රික හෝ යම් පැහැදිල කිරීම මක් සිද කිරීම. පිනතන භාගතුන් වහන්සේ දේශනා කරනවා දුක පිළිබඳව දේශනා කරන කොට. චකුච ප්‍රචිච රූපච උපද්ති චක්කුවි ්්‍යානං, තින්නන් සංගති පස්සෝ, පස්ස පච්ඡයා වේදනා, delante පන පාන් भව්ති जाති ප ජराමරණ සෝක පරිදේව දුක්කදෝමනස උපායා संभස केවල දුखක්න්දස සමුදය होती මේ ප සපාදය පිළිබඳව අපිට දේශනා කළ එක පරයා පෙළක් හොඳ මේ එක පටන්ගते சච පරේතිවිnya साथ උපයත් නිසා උපදදිනව චක්කු විඤ්ඥානය තින්නන් සංගති පස්සෝ තුන්දෙනගේ එකතුවට කියන ස් පර්ෂය කියල පස්ස පච්ා වේදනා ස්පර්ෂ ප්‍රත්තයෙන් වේදනාව උපදිනෝ වේදනාපච්චා තන්හා වේදනාව නිසා තන්හාාව උපදින තන්හාාව නි උපාධානය ඇති වෙන උපාධානය නිසා භවය භවය නිසා ජාතිය ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමනස්ස උපයාසය මේ විදිහයට අපිට මුළු ලෝකයේ පැවැත්ම පිළිබඳව අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ පුංචි කාරණාටික ඔස්සේ ද මේක අවිද්‍යාවාදී හේතු ධර්මතා පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් නැතුව විඤ්ඥාන නාමරූප සලා එතනාදී දේවල් පිළිබඳව වෙන්වෙන්න පැදිලි කිරීමක් නැතිව එක රජු පෙන්වා දීමක් විදිහට ඇයි රපය චක්කව විඤ්‍යාය නිසාම තුන් දෙරාග එකතු පර්ශයෂ පර්ශය නිසාවේදනාව වේදනාවට තමයි තන්හා කරන්නේ තන්ාව නිසා තමයි උපානය දඩිය ්‍රහණය කරගනීමක්තියෙන් අල්ලා ගැනීමක්තිෙන් එට උපාධානය කියනද යම් තැනක තිබුණො තනකාමදිී භවය තියෙනවා එතකොට මේ භවය යම් කිසි විදිහකින් සකස් කරගැනීමක් තියෙනවනක් ජාතිජරාමරණ පේෙනවා තුළදැ මෙන්න මේ විදිහයට අපිට බුදුරජාණන් වහන්සේ මේ සිදුවන ආකාරය පිළිබඳව දේශනා කළදැ මෙතනද අපිට දකින්න පුළුවන් කමතිබෙනවා විශෂ කර්ම සහ විපාක ධර්මතාවයක් කියල කරුණු දෙකක් මේක බෙදා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනද චක්කුච පටච්ච රූපේච උපද්ජති චක්කු විඤ්්‍යානං තින්නන් සංගති පස්සෝ පස්සුපච්චා වේදනා මෙ අදී ධර්මයන් තුළ කර්ම කෙලෙ සිදීීමක් ඇත්ති නැහැ මෙතන තියෙන්නේ සම්පූර්ණම විපාක සන්තතියක් හුදු ස්කන්ධ ධර්මයන්ගේ පැත්මක් පමණයි හුදු ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් පමණක් තිබෙන තැනක අපිට මෙතන තන්හා උපාධන බව කියන මේ ධර්මතාවය අපිට දකින්න පුළුවන්කම තියෙනවා තන්හා උපාධන කියන මේ ගති දෙක වර්තමාන අපිට කෙලේසය හදල දෙන දෙයක් කෙලේසයක් විදිහට සමුදේපාක්ෂික ධර්ම විදිහට අප හඳුනා ගනු ලබන දෙයක් එකට තන්හාව සහ උපාධානය කියන එක නිකම් ඇතිවෙන්නේ නෑ ේදනාවකට තන්හා උපාදාාන කියන එක නිකම් ඇතිවෙන්නේ නෑ අවිද්‍යාවෙන් යම් සංස්කාරයක් තියෙනවනං ඒ අවිද්‍යාවෙන් ඇති කරගන්නු ලබන සංස්කාරය නිසා තමයි මෙතනදී මෙ තන්හාව සහ උපාධානය කියනදේ ඇතිවෙන්නේ තන්හාාව සහ උපාධානය කියනම හිටික ඇතිවෙන්නේ අවිද්‍යාවෙන් යම් සංස්කකාරයයක් අප සිද්ධ කරනවන එත අවිද්‍යාවෙන් සංස්කරණය සිදුකරන දේ නිසා අපිට තන්හාවපාදාන කියන මේ ගති ටික පෙනෙන නිසා තමයි මතු ජාති ජාමරණයක් පේනවා නම් පේනෙ එතකොට වර්තමානය තුළත් ජාමරණයක් පේනවා නම් ඒ පේනෙත් මේ විදිහෙටම දෙයක්වකස්කරගත්ත බව කම නිසා. එතකොට දැන් අපිට මෙතනති තේරුම්ගන්නට ඕනදේ තමයි කොහොමද මේ තැන අපි ඇතිකර ගත්ත කොහොමද මේ විදිහට අපි විපාග ධර්මතාටිකට කෙලෙස් ධර්මතාටිකක් නැති නම් විපාකයකට කෙලෙසයක් එකතු කළේ කොහොමද කියන එක එතවට අපිට මේ පටිච සම්පාද ධර්මයේ මේ මේ හේ තුටික නිසා අපේ ජීවිතයට දුකැවිල්ල තියෙනවා කියන එක පිළිබඳව අපි දැනගන්න පුළුවන් කම තිබෙනවා ඒ පිළිබඳව අපි සලකා බලනකොටට හො මේ ධර්මයන්ගේ සැකස්ම සිද්ධ වෙන්න කියනෙ එක මහානිධාන සූත්‍රේදත් අපි ඉතාමත් වැදගත් කාරණාවක් මතු කරගන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා පටිි සවපාද ධර්මය පිළිබඳවසාකච්ඡා වෙදී අපිට ලැබෙනවා විඤ්්‍යානපච්චා නාමරූපං නාම රූපපච්චා විඤ්ඥාණනං කියලා අන්‍යෝ්‍ය ප්‍රත්ති සම්බන්ධතාවයක් අන්‍යමන්‍යව එකිනෙකාට ප්‍රත්්‍යවීමක් අපිට දකින්නට පුළුවන්කම තියෙන නරපයටත් නාමරූපයේ වි්ඥානයටත් ප්‍රත්ථවී වස්සයෙන් මේ ප්‍රත්්‍යවීම තියනද විපාක සන්තතිදදිහාපි බලනකොට ප්‍රතිසන්දිිගත විඤ්ඥානය අපිට නාමරූපයට ප්‍රත්්‍ය වෙන නිසා මේ නාමරූපයට ප්‍රත්්‍ය වෙන නිසා තමයි නාමරූපයේ වැඩීමක් පෙනන්නේ ප්‍රතිසධි විඤ්ඥානයේ නාමරූපයට ප්‍රත්්‍ය වෙන නි ඤ්ඥාය පැවැත්මක් පේවා එවගේම නාමරූපයන්ගේ වැඩීමක් පේවා එවගේම නාමරූපය ප්‍රතිෂ්ටාව සලසන නිසා විඤ්ඥානයේ පැවැත්මක් පේනවා වි්ඥානයේ නාමරූපයටත් නාමරූපය විඤ්ඥානයටත් කියන මේ දෙපැත්තම්ම මේ අනෝන්නේ ප්‍රතිතාවේ සිද්ධ කරනවා එවගේම තමයි තවත් සුවිශේෂ කාරණාවක් මේ ඔස අපිට දකින්නට පුළුවන් කම තිබෙනවා දුජාණන් වහන්සේ විඤ්ඥානපච්චා නාම රූපන් කියල දේශනා කරනකොට විඤ්ඥාණය නාමරූපේයට ප්‍රත්්‍ය වෙනවා කියලා දේශනා කරනකොට ඒ දේශනාකිරීම ඇතැම් අවස්ථාාවලද පෙන්වා දෙන්නේ විඤ්ඥාණය මවකුසකට ප්‍රතිසන්ධි වශයෙන් බැසගැනීීම වශයෙන් සහ මේ ප්‍රෘති වශයෙන් නාමරූපේයට ප්‍රත්්‍යවීම කියනද ගේ නාමරූපය නිසා විඤ්ඥානයේ සැකසෙනවා කියනකොට නාමරූපය ප්‍රතිෂ්ඨා කරගෙන කර්ම විඤ්ානයේ පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක බොහොම අපූර බොහොම ලස්සන සිද්ධාන්තයක්. නාමරූපයට ප්‍රත්ථවීමත් නාමරූපයට විඤ්ඥානයේ ප්‍රත්ථවීමත් කියන කාරණාව දිහාපි බලනකොට අපිට දකින්න පුළුවන් කමතියෙනවා විඤ්ඥානයේ නාමරූපයට ප්‍රත්්‍යවීම කියන දේ ගැන කතා කරනකොට විඤ්ඥාණය ප්‍රතිසන්ධි වසයෙන් මවකුසකට පැමිණීම් වසයෙන් ප්‍රත්්‍ය වෙනවා ඒ නාමරූප ධර්මයයට එතකොට විපාක වසයෙන්ම ඒ නාමරූපයත් විඥානයට ප්‍රතිෂ්ඨා සැලසීම විදිහට පත්්‍ය වෙනවා විඤ්ඥානයට එතනින් පස්සෙත් අපි ගත්තහම මේ සමස්ත නාමරූප ධරමයට ප්‍රත්්‍යවීම විදිහට විඤ්ඥානය ප්‍රත්ව වෙන අපි කිවොත් නාමරූප පච්චා ඥ්ඥාණන් කියනදේ අපිට දේශනා කරවා කර්ම විඤ්ඥානයට නාමරූපය ප්‍රත්්‍ය වනවා කියන තැනිනොත්. අපි මහා නිධාන සූත්‍රයේද බදුජාණන් වහන්සේ දේශනා කරන ආකාරයයේ බිලිබඳ අපි බැලුවොත් එහෙම මේ නාමරූප පච්ා විඤ්‍යානං කියන ද පිළිබඳ දුජාණන් වහන්ේ දේශ කරන්න. අපි සාමාන්‍යෙන් කතා කරන විඤ්‍යා පච්චා නමරූපන්. ඔ නාම රූප පච්චා විඤ්ඥානං කියල මේ නාමරූපය වි්ඥානයට ප්‍රත්්‍යවෙනවා කියේ අමක්තියෙනවානන් අන්න ඒක වෙන්න කොහොමද කියන එක පිළිබඳ අපිට දේශනා කරනවා. නාමරූප පච්චා විඤඥානංති ඉතිකෝ පනේතං උත්තන් තදානන්ද විනාපේතන් පරියාායන ේදි තබක් ආනන්ද නාමරූපය විඤ්ානයට ප්‍රත්්‍යව වෙන කියලා යමක් තියෙනවන ඒ ප්‍රත්්‍යවීම පිළිබඳව මේ පරියායෙන් මෙසේ දැනගන්නට අවශ්‍යයි. යතා නාමරූපච්චා විඥ්ඥානන් යම්සේ නාමරූප ප්‍රත්ත්‍යෙන් වි්ඥානය වෙනවනන් එතන සිද්ධවෙන්නේ විඤ්ඥාණංචහි ආනන්ද නාමරූපය ප්‍රතිත්්ටන්න ලබිස්සත ආනන්දය විඤ්ඥානය නාමරූපයෙහි ප්‍රතිෂ්ටාව ලබන්න නැත්තං ඥ්ාංචහි ආනන්ද නාමරූපයේ ප්‍රතිට්ටන්න ලබිස්ත විඥානයේ නාමරූපයේ ප්‍රතිෂ්ටාව නොලබන්නේ නම් අපිනිකෝ ආයතින් ජාතිජරා මරණන් දුක්කං දුක්ක සමුදය සම්බහෝ පඥායේ හති ආයතින් මත්තෙහි නැවත අනාගතයට මේ ජාති ජරා මරණ දුක්ක සමුදය සම්බහෝ ප්ඥායේතාති ජාතිජරා මරණ මේ දුක්ක සමුදය මේ මේ දේවල් පේනවාද කියලා නාමරූපය නිසා විඤ්ඥාණය හටගන්නවා කියන එක අනන්ද මේ විදිහට දැන ගන්න කොහොමද විඤ්ඥානය අනන්ද විඤ්ඥානය නාමරූපය ප්‍රතිෂ්ටාව ලබන්නේ නැත්තං. එකන විඤ්ඥානය නාමරූපය ඇසුරු කරගෙන පවතින්නේ නැත්තං. මේ විඤ්ඥානය ආයති ජාතිජාමරණ එකන නැවත්ත ජාතිජරා මරණ මේ දුක්ක සමුදය සම්බහෝ ප්ඥාත හති මේ ජාතිජරාමරණ දුක්ක දුක පෙනෙනවද කියලා හනෝ. නොහේ තම් භන්තේ සාමීනයහෙම වෙන්නේ නෑ. එකයන්නේ විඤ්ඥානයේ නාමරූපය ප්‍රතිෂ්ඨා කරගෙන තිබුණොත් තමයි අනාගතයට ජාතිජරා මරණ කියන දුක එන්නේ. විඤ්ඥානයේ නාමරූපය ප්‍රත්්‍යකරගෙන පවතින්නේ නැති නම් අනාගතයට ජාතිජරා මරණ දුකේ පැමිණීමක් ඇත්තේ නැහැ. ස්මා තිහානන්ද ඒසේ හේතු එතන් නිදාානන් ඒස සමුදය ඒසපච්චෝ විඤ්ඥාස්ස යදිදං නාම රූපක් එතකොට මෙන්න මේ විඤ්ඥානයට නාම රූපය මේ හේතුව නිසා මේ ප්‍රත්ති නිසා නාමරූපය ප්‍රත්ත්‍යයි කියලා දේශනා කරනවා එතකොට මේ නාම රූප පච්චා ඤ්ඥානන් කියලා දේශනා කරන එක නාමරූප ප්‍රත්තියෙන් විඤ්‍යානයේ හට ගන්නවා කියලා තුට මේ නාම රූප ප්‍රත්තිං විඤ්‍යානයේ සහස් වෙනවා කියනකොට මෙත නිතාම පැහැදිලී අපිට මේ පෙන්නම් කක්ද මේ කර්ම විඤ්ඥානයේ කර්ම විඤඥානය කියල කියන්නේ දැන් අපි නාමරූපය ඇසුරු කරගෙන පවතින විඤ්ඥානය. අපි නාමරූපය විඤ්ඥානයේ ඇසරු කරගෙන පවතිනවා කියනකොට අපි තැන් දෙකින් ඒ හඳුනාගන්නවා. තැන් දෙකකින් අපි හඳුනාගන්න කොහොම දෙක අර ා විපාක සන්තතිය තුළ නාමරූපය විපාක විඤ්ඥානයට පවතින්නට උපකාරන පස්තම්බ වෙනවා.ඒවගේම නාමරූපයෙහි නිමිති තබාගැනීම් වසයෙන් විඤ්ාය නාමරූපය නැමත ඇසරු කරනවා. එටකොට ඒ නාමරූපය කියනෙ එක විඥ්‍යානයට විදිට ප්‍රිෂ්ඨාවක්සල සලතින නිසා නාමරූප පච්චා ඥ්‍යාන කියනකොට අර මුළු සමස්ත අපේ ජීවත්වීම එම නැති විපාක සන්තතියම නාමරූප කියන ධර්මයට යිති කර ලදෙන් නාමරූප කියනකට එතන වි්ඥායත් ඇතුළත්කොට මුළු සමස්ත තු කන්ද ධර්මතාටි අපිකුවත් ්‍යා නමරූප සලා තන පස්ස ේදනා කියන ධර්මතාටික කකොම නාමරූප කියන පොදදු වචනයට ඇතුළත් කරලා අන්න ඒක විඤ්ඥානයහි ප්‍රතිෂ්ठාව එහි ප්‍රතිෂ්ठාව විඤ්ඥානය ලබනවන ඒ නමරූප ප්‍රතිෂ්ා විඥ්‍යානය ලබනවන්න නතින නාමරූපයේ ප්‍රථතිකරගෙන විඤ්‍යානය තියවනං අනාගතේති ජාති ජරාමරණ වේනවා. ඒවිදිහට නාමරූපයේ ප්‍රතිෂ්ठාව විඤ්ඥානය ලබන්නේ නැති නම් නාගතයට ජාතිජා මරණ පහළවීමක් වෙන්නේ නැහැ. එත් පස් බුදුරජන්ාස දේශනා කරනවා එතාවතාකෝ ආනන්ද ජායේතවා ජීතවා මීේතවා චවේතවා උප්ජේතවා ආනන්ද මෙතැකින්ම තමයි සත්වය ජායේතවා උපදිනවානං උපදින්නේ ජීවත්ව වන නම් ජීවත්තවෙන්නේ මැරනවා නම් මැරෙන්නේ චුත්තව වෙන නං චුත වෙන්නේ නැවත උප්‍රාප්ති භාවයකට පත්වෙනව නම් පත්වෙෙන්නේ එතාවතා අධි වචන පතෝ මෙතන තමයි අධි වචන පතය දෙන්නේ එතාවතා නිරුත්්ති පතූ මෙතකින් තමයි නිරුක්්ති පතයන් පවතින්නේ එත්තාවතා විඤ්ඥත්ති පතෝ විඤඥත්තිපත පවතින්නේ මෙතකින් එතාවතා ප්ඥාවචර එතාවතා වට්ටං වත්තන්ති මෙන මෙතන තමයි සංසාර් වෘත්තිය පවතින්නේ සංසාර සසර වට පවතින්නේ එතාවතා ඉත්තත් හම් ප්ඥාය ඒ බව නිසා තමයි ඉත්තත් තම් මේ ආත්ම භාවය කියන එක පෙනෙන්නේ අපිට යදිද නාමරූපන් සහ විඤ්ඥානයන අන්‍යමඥ්‍යපච්චේතාය පවත්තති නාමරූපයේ විඤ්ඥානයට ප්‍රත්්‍ය වෙනවා කියන එක යම්තනක තියෙනවා නම් අන්න එතන තමයි එත්තාවතාකෝ ආනන්ද ජායේතවා ආනන්ද මේ ඉපදීම පේන්නේ අනන්ද මේ ජීවත්වීම පේන්නේ මරණය කියනදේ පේෙන්නේ ඉපදීම මැරීම කියනදී පෙනෙන්නේ නාමරූපය විඤ්ඥානය ප්‍රත්්‍යකරගෙන නතින නාමරූප ප්‍රත්තයෙන් විඤඥානය සකස්වීම නිසා නම්රූප ප්‍රත්තයෙන් විඤඥානය සකස්වීම නිසා කොමද දෙශනා කළේ යදිදං නාමරූපන් සහ විඤ්ඥානයන අන්්‍යමං්‍ය පච්චේතාය පවත්තති යම් විදිහකෙන් මේ නාමරූපය විඥ්ඥානය සමඟ ම්‍ය පච්චයතාවයක් පවත්වනවාන අන්න ඒ හේතුව නිසා එතකොට ද මේ කාරණාවයි ඉතාම වැදගත් ඉතාම ගැඹුරු දැරම කාරණාව කොහොමඳද විඤ්ඥානයේ නාමරූපයට පත් නාමරූපය ප්‍රත්ති කරගෙන පවතින්නේ අන්න ඒකම තමයි අපි රමට පෙර සඳහංකරගත්ත සූත්‍ර දේශනාව තුළත් බදුරජාණන් වහන්සේ දේශනා කළේ delanteප සංගති පස්ස පසච්චා වදන එවගේ වේදන පච්චාතපනපනච දුම සේසේවලස දුක්කක් කදස සමුදය होෝතට මෙන්න මේ කාරණාව තුළ අපිට පෙන්ුවේ සම්පූරනම මේස ජීවිතයේ දුක ඇතිවුණ පිළිවෙල කොහොමද දුක ඇතිවෙලා තියෙන්නේ විඤ්ඥානය නාමරූපයට ප්‍රත්්‍යවීම තුළ එතවට මේ නාමරූපයට ප්‍රත්්‍යවීම තුළින් තමයි මවකුසකට විඤ්ඥානයේ බැස ගැනීම කියනදේ සිද්ධෝන්නේ ඊට පස්සේ වැඩු ආයතන තියෙන කොට දැන් අපිට නාමරූපයේ විඤ්ඥානයට නැවත ප්‍රත්්‍යවීමක් සිද්ධ කරවා එතමයි අප කර්ම භහවය සකස් කරන පැත්තද. කර්මවිඤ්ඥානයට හසු වෙනවා. එතකොටඒ කර්ම විඤ්ඥානයට හසුවෙනවා කියලා කිව්වේ අ විපාක ධර්මතාටික පිළිබඳව විපාක නාමරූපයට විඤ්ඥාණයෙහි නිමිති තබාගන් විඤ්ඥානයට ඒ විපාක නාමරූප දෙකේ නිමිති තබාගන්නට පුළුවන් ගකොට. නාමරූප ධර්මතාවේ ඇසු කරන්න පුළුවන්කම විඤ්ඥානයට ලැබෙන කොට නාමරූප නිරෝධය ඳ අවබෝධයක් නැති වෙනකොට නාමරූප පරිච්ෂේ දෙයක් නැතිවෙනකොට නාම රූප ධර්මතා දෙක පිළිබඳව සත්ව පුද්ගල සංකල්පයක් සත්ව පුද්ගල සංඥාවක් කෙන කෙනාට ඇති වෙන එතට සත්ව පුද්ගල සංඥාවක් සත්ව පුද්ගල සංකල්පනාවක් ඇතිවෙනකොට ඒ ඒ අය ආත්ම භහව වසයෙන් රූපාදී ධර්මයන් පිළිබඳව කල්පනා කරනවා ලොකෙ සක්කාය දිට්ටයට පදනම ඇයි පරිිච සවපාද ධර්මයක් දැක්කන හැ හේතු පල දමක් දැක්කිනෑ හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැතිවෙනකොට නැවෙන බව අවබෝධ කරගත්ත නෑ. අන්න ඒ හේතුව නිසා ඔව මේ සසර දුක පැවැත්මක් සල්සාර ප්‍රෞ්තියක් පේනවා. එ තමයි නාම රූප ප්‍රත්්‍යයෙන් විඤඥානය සකස්වුනාම වෙනද. මේකඒක තමයි අත පින්ඩ කෝද සත්‍රයේද සරයුතරන්හසේ අනේ පිළු සිටිතුමට අවවාද කළේ ගැහැවිය නුේ විඤ්ඥානයට ඇසුරුවවෙන්න දෙන්න පපා රූපය ඇුරුවෙන්න්න දෙන්න පා චක්ක ්‍යා ඇසුුව වෙන්ද ෙපා කියලා එරකට දැන් ඇස ඇසුරු වෙනවා කියලා කියන්නේ මකක්ද අර විපාක නාමරූපයේ නිමිතිහිත්තියාගන්නවා විං්ඥානයේ මගේ නැති නම් විඤ්ායේ ඇසුරු කරනවා විපාක නාම රූපය ඒ ධර්මයන්ගේ සභාවේ තමයි ඒ මොතේ හටගෙන හිතුරු නැතුව නැතිවෙලාන්න ව ැයි ටගත් ධරමයෝ ඉතුරු නැතුව ැති වෙන්න බව පිළිබඳව නොදන්න අවිද්‍යාව නිසා නොදන්නා මෝඩකම නිසාමකද වෙන්නේ ඒ ධර්මයන් පිළිබඳව පවතිනවා කියල ගන්න වැරදි සහගත සංඥාවක්තුලවාසය කරන. එනිසා යම්කිසි කියෙනෙකුට මේ දුක නැති කරන්න ඕන නං එයා දුක නැති කළ යුත්තේ කොහොද. චක්කංච පටිච්ච රූපේ චුපද්ජති චක්ක වි ්ානං තින්නම් සංගති පස්සෝ, පස්සපච්චාද වේදනාපච්චා තන්හා යාතන්හා ඒව අසේෂ විරාග නිරෝධහා. ඒ ්‍රශ්නාවගේ නිවශේෂ නිරෝධ යක්ති නොන අනන්නේ ්‍රෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝදධහෙෙන් උපාදාන නිරෝධधහ, උපාදාාන නිරුද್දව වෙනවා. උපාදාන නිරෝධහා, පාදාානයේ නිරුද්ධවීමෙන් භවනිරෝධෝ භවය නිරුද්ද වෙනවා. භව නිරෝධා භවේ නිරුද්ධ කිරීමෙන්, ජාති නිරෝදධ, ජාති නිරුද්ව වෙනවා. ජාති නිරෝධහා, ජාතිය නිරුද්ධවීමෙන්. ජාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ව උපායාසානනි රුද්ජන්ට. ජරාමරණ සෝක පරිදේව දුක් දෝමනස්ව පයාස ධර්මය නැති විඩේනවා. එන නැති කළ යුත්තකුමක් ද තෘෂ්නාව. තන්හාාව තමයි නැති කළ යුත්ත බවට පත්වෙෙන්නේ. තන්හාව නැති කරන්න පුළුවන්කමක් නැහැ විඤ්ඥාණය නාමරූපයහි ප්‍රතිෂ්ඨාව ලබනවන. විඤ්ඥානයේ නාමරූපයහි ප්‍රතිෂ්ඨාව ලබනවනං ාව නැති කරන්න පුළුවන්මක් නෑ විඤඥානයේ නාමරූපයහි ප්‍රතිෂ්ටාව ලබන සෑම තැනකම තන්හාාව අනිවාරයෙන්ම පවතිනවාමයි තන්හා අනුසේහෝ පවතිනවාමයි එනිසා විඤ්ඥානයේ නාමරූපයේ ප්‍රතිෂ්ටාව ලැබෙන් නැති වෙන්න නං නාමරප නිරෝධ කළ යුතුයි නාමරූප නිරෝධ කළ යුතුයි නාමරූප නිරුද්ධ කරන්න කියල කියන්නේ අපිට අද පුළුවන් කමක් නැහැ පෙර අවිද්‍යා සංස්කාරය නිසා හටගත් විපාක ධර්මතාටික නැති කරලදාන්න අද පුළුවන්කමක් ඇත්ති නැහැ. එහමුණත් සෝපදිේෂ නිබාන අනුපතිශේෂ නිබ්ා කියලා මේ නිර්වාණය පිළිබඳ අපිට කතා කරන්න බැරු යෙනවාන එකන කන්ද උපදියය පමණක් තියෙනවා කියලා අපිට කියන්න බැරූ යනවා හෙමුණ මරණය සහ නිවන කියන මේ දෙකම එකක් කියන්න සිත වෙනවා. එනිසා හම කියන්න පුළුවන්කමක් න එනිසා මේ කියන්නේ නාමරූප නිරෝධය නිවනයි කියලා කියනකොට නාමරූපය නැති කරලදාන්න කියලා කියන්නේ ඔය ඔය සතති අයිංකලදාන්න අපිට පුළුවන්කමක් ඇත්තේ මකද අතීත හේතු නිසානං මේ වර්තමාන පලය හට ගන්නේ අපිට අතීත හේතු දැන් නසන්න පුළුවන්කමක් නැත්තං අපිට මේක අපිට නසලදාන්න පුුවන් කමක් ඇත්තේ නැබැ අපිට පුළුවන් වර්තමාන හේතු සකස් නොකරගෙන ඉඳීම තුළ අනාගතයට මේ විදිහෙදයක් නෝපදවාහින්න පුළුවන්කමතියනවා. වර්තමාන හේතු සකස් නොකර ගැනීම තුළ අනාගතයට මෙ බඳු වූ පලයක් නූපදවාහින්න පුළුවන්කමතියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ හේතු ඝාතනය තුළ හේතුව දුරුකිරීම තුළ අනාගතයට ලැබෙන පලය නිරෝදධ හට පත් කිරීම. එකයි තන්හාාව දුරුකරන්න කිය දේශනා කළේ තන්හාාව මුල තන්හාාව දුර කළ යුතුයි. ඉට යම් තැනක තන්හාාව දුර කළ යුතු නං ඒ තැන තන්හාාව දුරකරන්න පුළුවන්කමක් නැහැඒ තන්හාාවට ආශ්‍රය වන මෝඩකම එතන තියෙනවාන මොකක් ගැන මෝඩකමද නාමරූප ධර්මය පිළිබඳව තියෙන අනුවන කම තියෙනවාන නාමරූප ධර්මය පිළිබඳව ති මෝඩකම තියෙනවාන ක්కుం පටිච්ච රූපේ පද ජක්ක වි ్యාන ి సంගති පස්ස පස පච්చ වේදනාෙ මේ ධර්මතාටික ඇත්ත සභාාවේ දන්නත්త. එමනතින විඤ්ඥාන නාමරූප සලාහිතන පස්ස වෙහිදනා කියන මේ පිචචන උපාද අංග්‍යන්ගේ තියෙන සභාවේ දන්නත්ත වි නිරද න රූ නිරද න ර ප නිරද න ස ත නිරද න ස ත නිද නිද රද . ේදනාව නිරුද්ධයි කියන මේ නුවන නැති වුනොත් අනිවාරයෙන්ම මේ ධර්මතා ටික කෙනෙක් දෙයක් පුද්ගලේ කැටිටඇසරු කර නොම තමයි හැබැයි කෙනෙකුට මේ ධර්මතාවගේ නිරෝධය නම්පේෙන්ය කෙනෙකුට මේ ධර්මතාවේ නිරෝධය නම්පේන්නේෙ කොම දෙයාට නිරෝධයහිපේන්නේ එයා දන්න ඇහැ ඇති වුණේ කොහොමොද කියලා චකච පට චරපච උපජත ක්ක විඥාන් කියනකොට මේ දන්න ඇහ ඉපදදුනන්නේ කොහොඳ ඇැ පදදුන්නේ අවිද්‍යා කර්ම තන්හා කියන ටිකත් තෙක්ක එතොට අවිද්‍යා සංකාර තන්හාපාදාන භව කියන මේ කාරණාටික ඔක්කොම ාවරණය වෙලා තියෙනවා එකොට එය දන්නව ඇහැ කියන එක ඉපදුන මේ පුරාණ කර්මයයි කියලා එතකොට මේ පුරාණ කර්ම ප්‍රත්තියෙන් හටගත් මේ දේ ආහාර නිරෝධය නිරුද්ද වෙලායනවාද ඒ රූපය ඇහ නිරෝදෙන් රූපය පැත්ම කර පුළ මක් ඇත්ත න රූපය හට නිතුර නැතු නැතිවෙලා තත් හටගගේ නිතුර නැතුව නතිවලේයන. අනිත් අපි සාමාන්‍ය කතා කරන පරියායෙන් කතා කර විඤ්ඥානයේ නිරුද්ධ වෙනකොට නාමරූප ධර්මයට පැත්මක් නෑනා රූපය නිරද්ධ වෙන නාමරප නිුද්ධ වෙනන කොට ආත නිරුද්ධ වෙන ආත නිරදව වනට ස්පර්ශ නිරද්ධ වන පර්ශය නිරදව ව ේදන නිරදත්දව වෙනනවා. මේ ධර්මතාටිකේ නිරෝධිහ පිළිබඳව දකිනවා. මෙෙන මේ ධර්මතාටිකේ නිරෝධය පිළිබඳව යම්කිසිගෙන කවබෝධ කරගන්න කොට නිරෝධය ප්‍රතිවේද කිරීම තුළින් නිරෝධය අවබෝධ කිරීම තුළින් එකනාාට ලෝකය තු යම් කිසි දෘෂ්ටි ගත ත්තියන න දෘෂ්ටිගතකට දමනතු ය ඇ අවබෝධ කළ යුතු තැන තමයි අවබෝධ කළින් මොහදද අවබෝධ කළ යුතු තැන බවට පත්තුනේ අවබෝධ කළ යුතු තැන බවට පත්තුනේ අර විඤ්ඥාන නාමරූප සලායතන පස්සවේදනාදී මේ ධර්මයන්ගේ යතාාවබෝධ. ට නිතුරුනැතු රුද්දවීම පිළිබඳ තවිදියකින් අපිකිවොත් අපි ස්කන්ද නිරෝධය සහ අනුත්පාද නිරෝධය කර දෙකක් කතා කරනවා. ඉස්කන්දයන්ගේ සභාවය තමයි හටගැනීම සහ වැැවීම ඒ ස්කන්දයන්ගේ හටගැනීම සහ වැැවීම නැතිර ස්කන්දයන්ගේ සිදුවන නිරෝධය පිළිබඳව ප්‍රත්්‍යක්ෂ කරන කොට අර කර්ම විඤ්ඥානයට පදන මක් ලැබෙන්නේ නාම රූපයහි නිරෝදය ප්‍ර්‍යයක්ක්ෂ කරනකොට එනාමර නිරෝදය ප්‍රත්්‍යක්ෂ කිරීම තුළෙෙන් විඤ්ඥානයේ පැවැත්මක් පෙන්න්නේ කියලා විඤ්ඥානයේ නොපැනීමට යනකට අපිගෙන අනිදස්සන විඤ්ඥානය කියලා විඤ්ඥානයේ නාම රූපයේ ඇසරුරගෙන පවතිනවාන ඇසෑ ඇසුරු කරගෙන රූපය ඇසරු කරගෙන පවතිනවවා වේදනාව සංඥාව සංස්කාරය විඤ්ඥානය ඇසු කරගෙන පවති නවා නං විඤ්ඥානය පින්නතුනි ඒ සෑම තැනකම චෘති ගති උපත්ති වට්ට දුක්ක කියන මේ ධර්මයන්ගේ පැවැත්මක් පේනවා ඉපදීම පේනවා ජීවත්වීම පේනවා මරණයට පත්වීම පේනවා ඇයි රූපය තියෙනවාන ඇහැ තියෙනවාන ඇහැතියෙන කෙනඉන්න විඳ රූප තියන රූපේ තියනකොට රූපය සතෙක් පුද්ගලය කියෙ සුරුවෙන කමක් තියවා ට ප්‍රෘතියක් තියනවාද සසවර තියනවාද යම්මම් පේනවාද එතු මුළු ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා ලෝකය නිර්මාණය වනේ කුමන හේතුවක් නිසාද කිය බැලුවත් එයටේ ලෝකය නිර්මාණය වෙලා තියෙන වෙන දෙයක් නිසාම විஞඤ්ඥානයේ නාමරූපය ඇසුරු කරනවා නං යම් තැනක ඒකම තමයි ඔුට ඔහුගේ ඉන්ද්‍රයානුබද්ධ ලෝකය අවශිෂ්ට වීම එක ඉද්‍රයානුබද ලෝකයේ ඔහුට ඉතුරු ලාතියනෙමක් නිසාද ඉන්ද්‍රයාානුබද ෝකය ඔහුට ඉතුරු වෙලාතියෙන්නේ අර විඤ්ඥානයේ නාමරූපය ඇසු කරගෙන පවත්වන ගමනිසා විඤ්ඥානයේ නාමරූපයේෙහි පිහිට ලබන් නැත්තංයම්ම අවස්ථාවක විඤඥානයේ නම රූපයහි පිහිට නොලබන කල කිසිම විදිහැකින් කිසිම ආකාරයකින් එට ලෝ කිසිම දෙයක් පණවන්න පුළුවන් කමක් ඇත්ති නෑ ඇයි ලෝකයේ කියලේ යමක් තියෙනවනං එ ලෝකය කියන සියල්ලම පණවන්නේ නාම රූප ධර්මතා දෙක මතන එකන රූපවේදනා සඥා සංකාර විඥාන කියෙ ස්කන්දටික මතන ඒටිකේ නිමිති තිබ්බොත්නය අපිට ලෝකයේ තියෙන්නේ යතනටක මත්තන යතනටක තිබුණත් අපිට ලෝකේ තියෙන්නේ ඔබාද ලෝකය කියේ යමක් කතා කරනවා නන් යමක් ගැන කල්පන කරනවාන ෝක කියේ ඔබ කල්පනා කරන ඒ කතා කරන සෑමදීම ඔබ කල්පනා කරන්නේ ඔබ හිතන්නේ ඔබ කතා කරන්නේ ඒ ධර්මතාමත පිහිටලා ඒදේවල්ල තියෙන නිමිති සිටීම නිසා එනිසාබට යම් විදිහකින් පුළුවන්කම තියෙනවා නං ඒ නිමිති හිටි නැති විදිහට නිමිති හිටන්න නැති විදිහට ජීවත්තෙන්න්න අන්න එතකොට ඒ ධර්මයන්ගේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නෑ රූපේ පැත්ති නිමිති ඔබට හිටින් නැත්තං රූපේ පැත්ේ නිමිති හිටින්නේ නැති වෙනකොට රූප පැත් නිමති හිට නැ වෙන කොට කියල කියනකක්ද අපිට හැට පෙනෙන රූපේ පැත්තේ නිමිත්තක් නිමිතක් නැත්තං මතක් කරගන්න දෙයක් නැත්තං සරලෝම කිවොත් අපිට මතක් කරගන්න දෙයක් නැත්තම් පින්නතුනි අනිවාරෙන්ම අපිට ඒක ගැන අරමුණු කරන්න දෙයක් ඇත්ති නෑ අපි අම්තනකට ගියාම සතහන් තබාගන්න මේ තැනට ගියා කියලා අපි මතක තබා ගන්න එතකොට ඒ මතක තබා ගැනීම නිසා තමයි අපි ඒ අරමුණ සිහිපත් කරනකොටි ගේපු තැනපිට මතක් කරන්න පුළුවන්කම තියනවා ඔබ ලෝකයේ කියලා අද සිහිපත් කරන්නේ ඒවිදිහට ඔ සහන් තබාගත්ත ේල් දැකපු දේවල් අහපු දේවල් විඳපු දේවල් දැනගත්ත දේවල් අද කල්පන කරන්න ඇයි ඔන්න කර්ම විඤඥානයට හසුකරගන්න දේවල් ගොඩක් හම්බෙල තියෙනවා ද මේ ශාසනයේ සිද්ධ කරන දේ තමයි කරම විඤ්ඥානයට හසුකරගන්න දේවල් පෙන්නල දෙන්න එදේවල්වල් නිරෝධය පෙන්වා දෙනවා කොමද නිරෝධය පෙන්වා දෙන්න පෙන්නල දෙනවා ඇස කියන එක ප්‍රත්්‍ය සමවායෙන් එපදුණු දෙයක් ඒ ඇස ප්‍රත්්‍යය නිරෝධෙහි නිරුද්ධ වෙනවා රූපේ කියන එක ප්‍රත්්‍ය සමවායෙන් උපන් දෙයක් ඒක ප්‍රත්ථ්‍ය නිරෝධය නිරුද්ධ වෙන විඤඥානය කියන එක ප්‍රත්්‍ය සමවායෙන් උ පන්ධයක් ඒක ප්‍රත්්‍ය සමය නිරුද්ධ වෙන නාම රූප ප්‍රත්්‍යයෙන්ු පන්දයක් ඒ නාමරූප නරෝධී නිරදය එදොට මේ නාම රූපයෙහි නිරෝධය පිළිබඳව මේ විදිහයට ප්‍ර්‍යක්ෂ කරනකොට දැහර විඤ්ඥාණයට මෙතන ඇසුරු කරන්න රූප නිමිති ඇති නෑ බාහිර පවතින රප නිමති ඇත්නෙන සත්ව පුද්ගල නිමිති ඇත්තනෑ එදොටඒ රූප නිමිති සත්ව පුද්ගල නිමිති සංකකාර නිමි නැත්. නැතිදේ පිළිබඳව අප පනවන්න කහොමද නැති දේ පිළිබඳව අපිට කවදාවත් පනවන්න පුළුවන් කමක් ඇත්තිනෑ නැතිදේ පිළිබඳව ලෝකයේ අපිට පෙනෙන් නෑන කවදාව එකන යම් කිසි දේක පැනවීමක් අපිට පෙන්නේ දේ තිබුනොත් හැබයි තියෙන දේ කියල යමක් අපිට පෙන්නල දෙන්න දෙයක් නැත්ත තියන දයක් කියලා අපිට යක් පෙන්නල දෙන්න නැත්ත එක අපිට පේෙන් නැත්තයි යම හිතන්නකො මේ විදිහට ඔබට ඇහැට පෙනුන්දයකුත් නෙමයින කණට ඇහුුණ දෙකුත් නෙමයිනම් ඔබට නාසට දැනු දිවට දැනුුණු කයිට නොදැනු හිතේෙන් දැන නොගත්ත දෙයක් තියෙන්ඩ පුළුවත ඔබට ඒගැන හිතාගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ ඔබට ඒගැන දැනුමක් නෑ ඔබට ඒගන හිතාගන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ ඒකට හේතුමකද විඤ්ඥානයට ඇසරු කරන්න තැනක් නෑ විඤ්ඥානයේ නිමිති නෑ ගැන කතා කරන්න. විඥ්‍යායේ නාම රූපෙහි ප්‍රෂ්ඨාව ලබපු ද දෙේගෙන කතාකරළ ඔබට රුවන්ලි සෑදැන් මේ හොත හිපත් කරන්න පුලුව ඇ විඤ්ඥානයේ නාම රූපයේ ප්‍රතිෂ්ඨාව ලබනවා. එනි සබට රුවන්නලි සෑ තියෙනවා. රුවලි සෑ තියන කිවවාහම නිකම්ම රුවන්න්නැලි සෑ දැකපු කියෙන ජීවත්වයෙනවා දැ ඔට රුවන්න්නලි සෑව වෙනස්වීම විඳින්නත් පුළුවන්කම තියෙන දකින කෙනාග ෙඩවීම වරණය මහළු බව දකින්න පුළුවන් කමක්තිේෙනවා එකයි. එත්තාවතානකෝ පමණකින් ජායේතවා ජීතවා මි ේතවා. උපදිනෝ ජීවත්තනවා මැරෙනවා චුතවෙනවා ආය උපදිනවා මේ දේවල් අපිට දකින්න පුළුවන් කම තියනෙ. එදට මෙන්න මේ විඤ්ඥාණය නාමරූපයට ප්‍රත්්‍යවීම අපිට අම්විදිහින් නිරද්ධ කරන්න පුළුවන්න්නං. තමයි බුදුරජාණන් වහන්සේ අපට නිවරදිවම ප්‍රතිපදාවක් දේශනා කරලා තියන අපි එකටි කියන පටිච සවපාද ධර්මය නිරෝධිහ පැත්තට සම්මර්ෂනය කරනවා කියලා. අවිද්‍යායත්වේ සේෂ විරාග නිරෝධහෝ අද්‍යත් අවිද්‍යාවගේ නිර්ව නිරෝධයක් තියෙන වන ඒ නිවශේෂ නිරෝධී අවිද්‍යාත්වේසේ විරග නිරෝදධ සරර සංස්කාරයේ නිරුද්ධ වෙනවා. සස්කාර නිරෝධහෙන් විඤ්ඥානයේ නිරුද්ධ වෙනවා. විං්ඥානයේ නිරද්ධ වෙනකට නාම රප නිුද වෙන. මේ විදිර මුලු පිච් සම්පාදය නරෝධයට පත්වවා. මේ පටිච්ච සම්පාදය නිරෝධයට පත්වීම තුළ අපිට දකින්න පුළුවන් කම තියෙනවාගොහොමද මේක නිරෝධයයට පත්වනේ. අර වේදනාව කර්ම මට්ටමක අපි අරගෙන ගී අපි සූත්‍රයක් පිළිබඳ කතා කරගෙනවන්න පෙලක් පිළිබඳ චකජ පිට රූපේ චුප ජ ති ක් වි ඥානන් තින්නන සංගති පස්සු පසු පච්ච ේදනා ේදනා පපච්චා තන්හා කියලා එතකොට වේදනා පච්චා තන්හා කියපු එක අපි නිකම්ම විපාක වේදනාවට නෙමයි අපි තන්හා කරන්නේ අපි තන්හා කරන්නමකටද අපි මනසිං ගොඩනගාගන්න හොඳ නරක කියන වේදනාවට තමයි අප තන්හා කරන්න එ එතන ඒ කර්ම විඤ්ඥානයේ අර නාම රූපයේ ප්‍රතිෂ්ටාව ලබපු තැනක තමයි තඳහාාවපුදින්. එකට කරම විං්්‍යානේ නාමරූපයේ ප්‍රතිෂ්ටාව නොලබන්නට නම් අපිට මොකද කරන්නේ වර්තමානය තුළ තියන අවිද්‍යාවේ නිරෝධය අපිට ඇති කරන්නට ව. අවිද්‍යාවේ උපාදය සමගම අවිද්‍යාවේ නිරෝධය සිද්ධ වෙනවා. විද්‍යාවේ උත්පාදය සමගම අවිද්‍යාවේ නිරෝධය සිද්ධ වෙනවා. එරට අපිට විද්‍යාව මෙතැති වැදගත්වෙනද ඒ විද්‍යාවතමයි අර ධර්මයන් විශයහි පවත්වන ප්‍රඥාව වි්්‍යා නාමරූප සලායතන පස්සවේදනා කියන ධර්මයන් ශයහි පවත්වන නුවනම තමයි විද්‍යාව බවට පත්වවෙන්නේ ඒ ධර්මයන්ගේ නිරෝධහය සාක්ෂාත් කරන බව මෙතන තිබුණ නං එතවටම කදද වෙන්නේ සංස්කාරයන තුවලයනු එකන් වර්තමානය තුළ පුුණ්ඥාබි සංකාර ඥාබි සංකාර ආන්‍ය ජාාවි සංකාර කියන මේ සංස්කරණයන්න තිවලයනු සංස්කාර සකස් කිරීමක් නෑ කර්ම විඤඥානය හට ගැනීමක් නෑ කර්ම විඤ්ඥානය හට ගැනීමක් නැතිවෙනකොට විඤ්ඥාන නාමරූප සලාහිතන පස්සව වේදනා කියන මේ ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්්‍යක්ෂ කළ තියෙන මේ ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්්‍යක්ෂ වෙනක කොට තන්හාවේ නොහට ගැනීමට ගිහිල්ලා උපාධනය නොහට ගන්න බවට ගිහිල්ලා භවේ නොහට ගන්න බවට ගිහිල්ලා ජාතිය ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් පායාසාදී යම් දෙයක් තියෙනවාවන එසියලම දේවල් නොහට ගන්න බවට ගිහිලමතු ප්‍රතිසන්ධියයක් ඇත්තිනහැ ප්‍රතිසන්දීකට යන්න පුළුවන් කමතියෙන්න්නේ අනිවාරයෙන්ම කර්ණ සහගත දෙයක් සකස් කරගෙන තිබුණනොත් විතරයි අද කර්ම සකස් කරගෙන අපි භවය සකස් කරගෙන තිබුණොත් කරමභවට අනුරූපිය උ පත්ති භවයකට පිට අන්න පුළුවන් කම තියෙනවා හැබැයි කරම භාවය පනවන්න තැනක් නැතිව නොත්ත පිට අර ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්්‍යයක්ක්ෂ කිරීම තුළ එතට පැවැත්මක් නැති වෙලා එතු මේ පටි්ච සවපාද ධර්මයම අපිට නිරෝධහය පිළිබඳ අපි දකිනකොට අපිට පේනවා එක පැත්තකින් ස්කන්ද නිරෝධයහි විදියට හටගත්ත ධර්මයන්ගේ නිර්වශේෂ නිරෝධය කියන දේ පැත්තෙන් අපට දකින්න පුළුවන් කම තියෙනවා අනුත්පාද නිරෝධය කියර දේත් එතකට කෙලෙසුන්ගේ පවත්නා අනුත්පාද නිරෝධයත් ස්කන්ධයන්ගේ පවත්වන ස්කන්ද නිරෝධයක් කියන මේ ද්‍යාකාර නිරෝධයහෙම අපිට මෙතනදි හුඩාගන්නට පුළුවන්කම තියනවා දුට මෙන්න මේ පටි සෞපාදය නිරෝධය පැත්ත අපි කතා කලොත් පටි සවපාදය පිළිබඳව අපිට කතා කරන්නට වෙන්න සරල් සංශිප්තයක් විදිහයට ගත්තොත් මෙන්න මේ කාරණ ටික එතකොට එහිදී තාම වැදගත්ම කාරණාවතමයි අ නාමරූපය කියනද විඤ්ඥානයට ප්‍රත්‍යවනය ක හොමද කියන එක එතකොට නාමරූපය විඤ්ඥානයට ප්‍රත්්‍ය වෙන වනං ඒ ප්‍රත්්‍ය වන සෑම තැනකම චුති උත්පත්තියාදී ගති පැවත්ම සංසාර වට්ටය තියනවා. සංසාර ප්‍රවෘටතිය ඒ තැනක තියෙනවනං ඒ සංසාර ප්‍රවෘතිය නැති කරන කෙනෙකුවිසින් කළ යුතු වෙන්නේ ඒ චුති උත්පත්යාදී ඒ තැන්ටික නැතිකිරීම. නතිරන චති උත්පත්ති ගන්න යම් හේතුටික්ටි සනගේ හේතු නැතිකිරීම. එදොටේ හේතුව නැතිකිරීම තමයි පෙන්න්නතුන අපිට දකින්න පුළුවන් මතියෙන්නේ. අර තන්හා තන්හාාවගේ නිවශේෂ නිරෝධහය කියලා පෙන්වාවදාළ තැන. රට තන්හාාවගේ නිවශේෂ නිරෝධය කරණන්නනං අද්‍යා නිරෝධය සංස්කකාර නිරෝධය අපි කරන්න තියෙන. අද්‍යා සංස්කාරයන්ගේ නිරෝධ අපි ඇතිි කරගන්න කොට අපිට පේනව ඤ්‍යා නාමරූප සලා එතන පස්ස වේදනා කියන මේ ධර්මයන්ගේ නිරෝධය එතොට විඤාන නාමරූප සලා එතන පස්ස වේදනා කියන මේ ධර්මයන්ගේ නිරෝධහය යම් තැනක ප්‍රතිවේද කරනවාන ඒ ධර්මයන්ගේ නිරෝධය යම් අවස්ථාවකද දකිනවානම් ඒ දකිනකොට තන්හාපාදාන භව භව ආදීමේ ධර්මයන් ගොඩ නැගෙන්නේ නැහේ ට මුළලු සමස්ත පටි සපාද සිද්ධහන්තේම නිරෝධයේ පැත්තට අපි දැක තියනවා අනුුවෝම පටිචි සහපාදයක්කු දිහැට අපි නිරෝධයේ පැත්තටක දකල් තියෙනවා. හට ගැනීම පැත්ත ගැන කතා කරන කොට විඤ්ඥානයේ නාමරූපය ප්‍රත්්‍ය ලැබෙන කොට අනිවාරයෙන්ම නැවත්ත නාම රූපේ විඤ්ානයට ප්‍රත්්‍යව වනව විඥානයේ නාම රූපයේට ප්‍රත්්‍ය වෙනව කියන අන්‍යමං්‍ය පච්චයතාව සිද්ධ වෙනවාම තමයි එකන්නේ ප්‍රතිසන්දිය හිස්වෙන්න කියෙන හැබැයි එක තැනකින් මේ අන්‍යමන්‍ය පච්චයතාව එක තැනකින් කඩල දැන්මුොත් නාම රූපයේ විඤ්ඥානයටට ප්‍රත්්‍යවෙෙන් නැතිවිදිහට නාමරූපයේ නිරුද්ධ කළ එ නාම රූපයේ නිරුද්ධ කරපු තැන වි්ඥානයහි පැවැත්මක් පෙන් නැතු යනවා එනිසා මේ පටිච සෞපාද පෙළ තවත් එක ආකාරයකින් මේ විවරණය කරගතේ තවත් එක න්‍යයකින් බදුරජාණන් වහන්සේ දේශනා කළ එක න්‍යායකින් එතුට මේ පටිසවපාදය පිළිබඳව අපිට කතා කරනකොට අපිට විවිධ පරියායන් ඔස්සේ කතා කරන්නට පුළුවන්කම තිබෙනවා එතුොට විධ පරියායන්ගෙන් කතා කරන පටිසවපාදේ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන් ගදී විධ නය ක්‍රමයන්ගෙන් අපිට පෙන්නරදීලා තියෙනම්. යක මේ මහා නිධාන සූත්‍රයෙහි නාමරූපය නාම රූප ප්‍රත්්‍යයෙන් විඤ්ඥානය හටගන්නවා කියන කාරණාව පිළිබඳව කරන විවරණය එකතු කරගෙන දුක්ාදී සූත්‍ර දේශනාවන් වලදී බුදුරජාණන් වහන්සේ දුක සමුදාදී සූත්‍ර දේශනාවන් වලද දුක හටගන්න විදිහ ගෙන පෙන්වා දෙෙනකොට ඒ පෙන්වා දුන්න ආකාරයත් එකතු කරගෙන තමයි මේ අද දවසිදි මේ සාකච්ඡාව කළේ මොකද මේ පරායන් දෙක්ක බොහොම අපූරුවට එකට සැසඳෙන පරියායන් දෙකක් මිසා. නාමරූපය වි්්‍යානයට ප්‍රතිෂ්ඨාව සලසකොට නැතින නනාමරූප පච්චා විඤ්ානං කියල කියනකොට කර්ම විඤ්ඥානයට නාමරූපය ප්‍රතිෂ්ඨාව සලසනවා කියන එකම අ දුක සමුදය සූත්‍රයේ තුළදී අපිට පේනවා තන්හාඋපාදාන බව ජාතිජරා මරණ කියන මේ ටිකේ පැවැත්මට අර ඇහැරූප චක්කු විඤ්ඥාන ස්පර්ෂ වේදනා කියන ධර්මතාටික හොම පදනම් ුණේ කියලා. ඒවගේ මෙතනට ම අප එකතු කරගන්න කොට්ට අනාත පින්ඩිකෝවාද අදී සූත්‍ර දේශනාවන් අපිට පේනවා වි්ඥානය අර නාමරූපයේ ප්‍රතිෂ්ඨාව ලබන්නේ කොහොමද කියන එක ගෙන එක ඇසපිලි බඳව ඇ සසරුව වන රප ඇසරුව ව න චක් විඥාය ඇසුුවෙනවානන් ධර්මය නිමති තියා ගන්න වනක් එකන නාමරූපයේ ප්‍රතිෂ්ාව ලබනවනන් මේ විඤ්ඥානය එතකට අන්න එත කොටට ලෝකයේ නිර්මාණය වෙන චති යඋත්පත්ති පේනවා ක් විඉඳින්න පුළුවන් කමතියවා මෙ පමණකින් තමයි මුලු සමස්ත ලෝකයහි පැනවීම තියන්නේ ඇති මෙන්න මේයා කාරයෙන් අපිට මේ පටිච සංපාද ධර්මය පිළිබඳව වටහා ගන්නට පුළුවන්කමති වෙනවා මේ පටිච සපාද සම්පාද ධර්මය අද නිරෝධය පැත්පට ඔ භාරගෙන යවනක් ඔබයිතාමත් අප්‍රමාදීව කටහිුතු කරන්න මේ තන්හා නිරෝධය සඳහා තන්හාාව නිරුද්ධ කරන්නටනං අ ඒහා සමගතියන අවිද්‍යාව කරන විද්‍යාවක්ක මට ජනය කරන්නට සිද්ධ වෙනවා ඒ විද්‍යා ඇසුර කිරීමෙන්, අවිද්‍යා නි රෝධයෙන් තන්නාවේ අනුත්පාදය උපදවාගැනීම සඳහා ත්වන කිය ල බට ොම කල්්‍යයාන මිත්‍රභාවය සීපත් කරන. ඉති කල්පන කරගන්න සදධර්මස්ශ්‍රෝන කරගන්නට යේදන නිස් මන සිකාරය ැති කරගන්නට යදන සිද්ධ කරගත්ත සේලූ ම ධර්මයන් අපි දෙවියන් ටත්තන ෝදං කරම. දෙවියෝ ේ පින් සත ටින්ං සාධ නනා න ද ත්වා. ටත් පර්තනය බෝධයතු නිින් සැනසන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාධහ කියලා දෙවන්ටත් පින් අනමෝදන් කරන්න ඒවගේ අද දවසති පනස් අටවන ජන්මදිනය සේපත් කරන ගෞරෝනිය අසරයි දරනාගම කුසල දමනායක මහිම පණන් වහන්සේටත් tapi මේ සලූ කුසල ශක්ති අනුෝදන් කරනවා මේ බෞද්ධනාලි කාව ඇසුරු කරගෙනමතුවක් කාලයකට අපි ධර්ම දේශනා කිරීම මතුර නොත්ඔබ රම ්‍රවණය රීම තුළි සිද කරගත්ත ස ල ුස ස ාර ධර්මයන් ෞරනിිය නායක ම හි පණන් ව හසේ අනമෝදංන් කරනවා. න්නහන්සේ මේ සියලු පින් අනුමෝදංම උතුම් නිවനින් ප්‍රාර්ථනය බෝධියකു සැනසේවායි ආශිරවාද කරන්න සාධහූ කියලපින්ං අോද. එവගේ ඔබ සිിල්ද നනා ක් යතුම් කුසലේ නිදුක් නීරෝගේ සോපත් බව චරීවනය පිණසම කායික මානසික සැසිിල්ල පිණනිසම අමාමහනිවනින් සැනසීම පිණිසුම හේතු පාරමිතාවක් වේවා කියල සාධහර කියල පින් අනුමෝදන් වන්න සියරු දෙනාටම තෙරුවර් සරණයේ.